Mrs. World is Sri Lanka. යාලුවනේ අද අපි ටිකක් වෙනස්ම විදියක වීඩියෝවක් තමයි ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙන්නේ. අපේ රට නියෝජනය කරමින් රූ රැජින තරඟ සඳහා සහභාගි වෙලා අපේ රටට කීර්තියක් ගෙන දුන් ශ්‍රී ලාංකික අපේ රූ ඇත්තියන් 9 දෙනෙක් ගැන තමයි අද මේ වීඩියෝවෙන් අපි ඔයාලට කියන්න යන්නේ. එහෙමනම් වැඩි කතා නැතිව අපි වීඩියෝ එක පටන් ගමු. අද වීඩියෝ එකේ ටයිටල් එක 9 Sri Lankan Beauty Queens Who on the World. විශ්ව දැනුම අපේ channel එකට අලුත් viewers ලගින් අපි පුංචි ඉල්ලීමක් කරනවා. ඒ තමයි අපිව subscribe කරලා bell icon එකත් ඔබලා notification enable කරගන්න. එතකොට අපි හැම video එකක්ම මගහැරගන්නේ නැතිව ඔයාට බලන්න පුළුවන්. Number 1 Caroline Jurie. 1992 උපන් කැරොලයින් ජූරි 2019 වසරේදී ලංකාවට සුවිශාල කීර්තියක් ගෙනත් දෙන්න සමත් වුණා. ඒ 2020 වර්ෂය සඳහා වන විවාහක රූ රැජින කිරුළ දිනා ගැනීමෙනුයි. එවැනි ජයග්‍රහණයක් ශ්‍රී ලාංකික කාන්තාවක් ලබා ගත්තේ වසර 35කට පසුවයි. කඳාන ප්‍රදේශයේ උපන් ඇය එක් දරු මවක්. තමන්ගේ සැමියාගේ දිරිගැන්වීම නිසාම තමයි ඇය මිසස් වර්ල්ඩ් 2020 තරඟය සඳහා ඉදිරිපත් වෙලා තියෙන්නේ. Number 2 Rosy Senanayake. Upatin Rosy Ramanayake unu aya Rosy Senanayake bawata pattune Atula Senanayake samaga vivaha vimen pasuwai. 1985 වර්ෂයේදී ඇය ලෝක විවාහක රූ රැජින බවට පත් වූ අතර එය එම ක්ෂේත්‍රයෙන් ලංකාව ලබාගත් උපරිම ජයග්‍රහණය බවට පත් වුණා. ඊට වසර 35කට පස්සේ 2019 දී කැරොලයින් ජූරි මෙම ජයග්‍රහණය ලබා ගත්තත් අද වෙනකන් කිසිදු ශ්‍රී ලාංකික තරුණියකට මිස් වර්ල්ඩ් හෝ මිස් යුනිවර්ස් තරඟයකින් ජයග්‍රහණය කිරීමට හැකියාව ලැබිලා නැහැ. විවිධ සමාජ සේවා කටයුතු වල නිරත වුණු රෝසි සේනානායක පසුකාලීනව රාජ්‍යතාන්ත්‍රික නිලධාරිනියක් ලෙස සේවය කිරීමෙන් අනතුරුව සක්‍රීය දේශපාලනයට පිවිසුණා. මේ වන විට ඇය කොළඹ නගරාධිපතිනිය ලෙස කටයුතු කරනවා. Number 3 Jacqueline Fernandez. 1985 වසරේ බහරේන් රාජ්‍යයේ උපත ලැබූ ජැකලින්ගේ පියා ශ්‍රී ලාංකිකයෙකු වන අතර මව මැලේසියානු සම්භවයකින් පැවතෙන තැනැත්තියක්. කුඩා කාලේ සිටම බොලිවුඩ් නිලියක් වීමට සීන මැවූ ජැකලින් 2006 වර්ෂයේ මිස් ශ්‍රී ලංකා තරඟයෙන් ජයග්‍රහණය කිරීමෙන් පසුව එම වසරෙම පැවති මිස් යුනිවර්ස් තරඟය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් වුණා. 2009 වසරේදී ඇය ඇලඩින් හින්දි චිත්‍රපටයේ ප්‍රින්සස් ජැස්මින්ගේ චරිතයට පණ පොවමින් ඇය බොලිවුඩ් සිනමාවට පා තැබුවා. ඇගේ පළමු චිත්‍රපටයේදීම වසරේ හොඳම නැගියන තාරකාව විදියට අයිෆා සම්මානයෙන් පිදුම් ලබන්න ජැකලින්ට හැකි වුණා. එතැන් පටන් තවත් ජනප්‍රිය චිත්‍රපට රාශියකටම ප්‍රධාන චරිතයේ රඟපෑ ඇය අද වෙද්දී චිත්‍රපටයක් රඟපාන්න ලංකාවේ මුදලින් කෝටි 60කට වැඩි මුදලක් අය කරන සුපිරි බොලිවුඩ් තාරකාවක්. Number 4 Stephanie Sirivardhana. The voice teen Sri Lanka Tharangavaliya Nisa Stephanie ගැන නැවතත් කතා බහක් පහුගිය කාලේ ලංකාව තුල ඇති වුණා. ඒ ෂෝ එක හොස්ට් කරපු Stephanie ගේ අතිදක්ෂ කතන විලාසයත් ඒකට හේතුවක් වුණා. 2011 වසරේ මිස් යුනිවර්ස් ශ්‍රී ලංකා බවට පත් වූ ස්ටෙෆනී එම වසරේ විශ්ව රූ රැජින තරඟයටත් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් වුණා. ගායිකාවක් නිවේදිකාවක් විදියට ජනප්‍රිය ඇය අපි රටේ කාන්තා සුභසිද්ධිය වෙනුවෙනුත් විශාල මෙහෙයක් ඉටු කරන තැනැත්තියක්. Number 5 ඕෂදි හේවාමද්දුම. 2007 වසරේ ජනප්‍රියම නිලිය විදියට සුමති සම්මානයෙන් පිදුම් ලත් ඕෂදි හේවා මද්දුම 2017 වසරේ පැවති මිසිස් ටොප් ඔෆ් ද වර්ල්ඩ් බියුටි තරඟයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වුණා. එම තරඟයෙන් ඕෂදිට මිසිස් ටොප් ඔෆ් ද වර්ල්ඩ් වෙන්න බැරි වුණත් එම තරඟයේම තවත් තරඟ කාණ්ඩයක් වුණු මිසිස් ටොප් ඔෆ් ද වර්ල්ඩ් චොයිස් ඔෆ් පීපල් 2017 ලෙසින් කිරුළු පැලඳීමට ඇය සමත් වුණා. මේ වෙද්දී ක්‍රියාකාරී දේශපාලනයට පිවිස සිටින ඇය දරුවන් දෙදෙනෙකුගේ මවක්. පසුගිය 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී ඇය බදුල්ල දිස්ත්‍රික්කයේ වෙනුවෙන් තරඟ කළා. This video is sponsored by Chandana Labor. 100%ක් ස්වාභාවික ආයුර්වේද beauty products. ශ්‍රී ලාංකික ඔබ වෙනුවෙන් නිෂ්පාදනය කරන Chandana Labor. ලංකාවේ පළවෙනි වතාවට face wash powder එකක් හඳුන්වලා දීලා තියෙනවා. වියලි සමකට වඩාත් ගැළපෙන කඩල පෝෂණීය ගුණයෙන් යුතු චන්දනාලේප chickpea face wash powder එක සහ
සම පෝෂණය කරවන ශාකසාර වට්ටෝරුවකට අනුව නිපදවලා තියෙන චන්දනාලේප සැන්ඩල්වුඩ් ෆේස් වොෂ් පවුඩර් විදියට නිෂ්පාදන දෙකක් ඔවුන් හඳුන්වලා දීලා තියෙනවා. චන්දනාලේප Facebook page එකට ගියොත් ඔයාට මේ අලුත් ෆේස් වොෂ් පවුඩර් එක ගැන වගේම ඔවුන්ගේ අනිකුත් නිෂ්පාදන පිළිබඳවත් තොරතුරු ලබා ගන්න පුළුවන්. Number 6 අරුණි රාජපක්ෂ 2004 වර්ෂයේදී උඩරට මැණිකේ කිරුළ සහ 2005 වසරේදී කැප්රි බියුටි ක්වීන් බවට තේරීපත් වීමෙන් පසු අරුණි රාජපක්ෂ නිරූපණ ශිල්පිනියක් විදියට තම ගමන ආරම්භ කෙරුවා. අනතුරුව 2007 වසරේදී මිස් ශ්‍රී ලංකා බවට පත්වන අරුණි රාජපක්ෂ 2008 වසරේ පැවැත්වුණු මිස් යුනිවර්ස් තරගයේ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරා. ඉන් අනතුරුව තවත් විවිධ රූ රැජින තරඟ කීපයකටම සහභාගී වුණු ඇය 2012 වසරේදී පැවැත්වුණු බ්‍රයිඩ් ඔෆ් ද වර්ල්ඩ් තරඟයෙන් තෙවන ස්ථානය දිනාගත්තා. Number 7 රමණි බර්තලොමස් අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගත් රමණි බර්තලොමස් අපිට අද මතක නිලියක් විදියටයි. ඇයට වයස අවුරුදු 16 ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ යුගාන්තය චිත්‍රපටයේ චමරිගේ චරිතය නිරූපණය කළා. 1985 වර්ෂයේදී මිස් ශ්‍රී ලංකා කිරුළ දිනා ගන්නා ඇය එම වසරේදීම මිස් යුනිවර්ස් තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළා. ඉන්පසුව ඇය පුංචි තිරේ හරහා ප්‍රේක්ෂකයන්ගේ තවත් ආකර්ෂණය දිනාගත්තා. නමුත් 1987 සිදුවුණු හදිසි අනතුරකින් ඇය මිය යද්දී ඇයගේ වයස අවුරුදු 20යි. Number 8 ගයෂා පෙරේරා 2006 වර්ෂයේ පැවැත්වුණු මිස් ඉන්ටර්නැෂනල් තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ගයෂා පෙරේරා ඉන්පසු 2009 වසරේදී මිස් ටුවරිසම් ක්වීන් ඉන්ටර්නැෂනල් තරගය සඳහා සහභාගී වී එහිදී ඇය මිස් ටැලන්ට් බවට පත් වුණා. තවත් එවැනිම තරඟ කීපයකටම සහභාගී වුණු ගයෂා මීළඟට ජනප්‍රිය වුණේ නිලියක් විදියටයි. පසුකාලීනව ඇය සක්‍රීය දේශපාලනයට පිවිසුණා. Number 9 අනර්කලි ආකර්ෂා ඉටිපහන් ටෙලි නාට්‍යයේ නිල්මිණි තෙන්නකෝන් රඟපෑ චරිතේ ළමා කාලයේ නිරූපණය කරමින් කලා ක්ෂේත්‍රයට පිවිසුණු අනර්කලි ආකර්ෂා වයස අවුරුදු 15 නැවතත් පිස්සු ට්‍රිපල් චිත්‍රපටයේ රඟපාමින් කලා ලෝකයේ තුල නව ගමනක් ආරම්භ කළා. ලංකාවේ එදා මෙදා තුර ජනප්‍රියම නිලිය බවට පත්වුණු ලාබාලතම තැනැත්තිය විදියටත් ඇයව හඳුන්වන්න පුළුවන්. 2004 වර්ෂයේදී මිස් ශ්‍රී ලංකා බවට පත්වුණු අනර්කලි එම වසරේදීම මිස් යුනිවර්ස් තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළා. පසුව දේශපාලනයට පිවිසුණු ඇය කලක් දකුණු පළාත් සභාවේ මන්ත්‍රීවරියක් ලෙසත් කටයුතු කළා. ඉතින් යාළුවනේ ඔයාලා අද මේ වීඩියෝ එක ගොඩක් ආසාවෙන් රසවිඳින්න ඇති කියලා අපි විශ්වාස කරනවා. ඔයා අද මේ අපේ වීඩියෝ එක රසවිඳනම් අනිවාර්යෙන්ම වීඩියෝ එකට ලයික් එකක් දෙන්න. අද මේ අපි පෙන්නපු රූ රැජිනන් අතරින් වල වැඩියෙන්ම කැමති කාටද කියන එකත් කමෙන්ට් කරන්න. එහෙමනම් යාළුවනේ තවත් වීඩියෝවකින් අපි නැවත හමුවෙමු. ඔබට සුබ දවසක්.